සිහින ගෙන්න කුමාරියේ කතාවට ආදරය කරන ඔයාට ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් ඇති කරගත්තේ ඒ තමයි ඉදිරියේදී සිදුවෙන දෙයක් සම්බන්ධව විශේෂයෙන්ම జగත් සත්සන්නකෙන් අහන දෙයක් සම්බන්ධව දරුවොත් එක්ක බංගලාවට ආවට පස්සේ ඔෆිස් එකට ගෙන්නගෙන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝ දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්න කාරණා අතර විශේෂම දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මතීෂ ඒ වගේම නංගි මෙන්න මේ දෙන්නගේ සැලසුමකට අනුව තමයි මේ ෆෝන් එකක් ගෙනත් දෙන්න තීරණය කරේ. මොකද මේ වගේ ෆෝන් එකක් ඉතින් කොහොම හරි සත්සන්නේ මේ ෆෝන් එක ගන්න කැමති වුණේ නැහැ. මොකද සත්සන්නේට ෆෝන් එකක් වැඩක් නැහැ. මොකද සත්සන්නේ ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් තමන්ගේ අම්මට විතරයිනේ කෝල් කරන්න. ඉතින් යාළුවෝ හැමිට කියලා ලොකුවට නැහැනේ ළමා නිවාස කාට හරි කතා කරන්න ඕන නම් ඒත් කතා කරන්න පුළුවන් ෆෝන් එකෙන්. ඒවට අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට යාටම කියලා ෆෝන් එකක් අවශ්‍ය වෙන්නේ. නමුත් මේ ෆෝන් එක ඕන උන්නේ නැතුණාට ඒ වුණාට ඉතින් වැඩේ තියෙන්නේ කොච්චර අකමැති වුණත් සත්සන්නට මේ දේ ගන්න සිද්ධ වුණා. මොකද එහෙම ගත්තේ නැත්නම් මතීෂ් සහ නංගි තරහ වෙයි කියලා තමයි හිතුවේ. ඉතින් අන්න ඒ නිසා තමයි සම්පූර්ණයෙන්ම මේ විදිය ලොකු භයානකමක් ඇති කරගත්තේ කියන දේ අනිවාර්යයෙන්ම අපිට විශ්වාසවන්ත විදියට කියන්න පුළුවන් කියන එක මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරලා දෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට යනකොට සත්සන්ට සිද්ධ වෙන මේ ෆෝන් එකත් අරගෙන ගෙදෙට්ට එන්න. මොකද එහෙම ගෙදෙට්ට ආවේ නැත්නම් එතනත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවනේ. ඉතින් අනිත් එක ෆෝන් එක කොහේ දාලා ඉන්න කියලාද. ඉතින් ඒකත් එක්ක ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම ඔයාලට මතක් කරනවා. ඒ කියන්නේ ඉතින් జగත් අනිවාර්යෙන් මහවි මේ දේ ගැන මොකක්ද අහන්නේ. ඒ තමයි මේ ෆෝන් එක කාගෙන්ද, කවුද දුන්නේ කියලා. අනිත් එක තමයි జగත් කැමති නැහැ සත්සන්නට කිසිම දෙයක් වෙන කාගෙන්වත් ලැබෙනවට. මොකද සත්සන්නට ඕන කරන්නේ ලැබෙන හැමදේම තමන්ගේ කරගන්න. ඉතින් జగත් ඕනෙත් මේ හැමදේම තමන්ගේ කරගන්න. මොකද අනුන්ගේ සත්සරණේ අනුන්ගේ කරන්න කොහෙත්ම කැමති නැහැ. ඉතින් කොහොම හරි මේ සිදුවීම් සියල්ල අතරතුරේදී දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මං ඔයාට මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කරන්න කැමති. ඒ කියන්නේ జగත් අහන ප්‍රශ්නට උත්තරේ ඉතින් ලේසියෙන්ම සත්සන්නට දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔය හෙක්ට කියලා තියෙන දේවලුත් එක්ක මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවදෝ කියලා ලොකු සැකයකට යන්නත් ඉඩ තියෙනවා.